හොඳයි. අද හැඩ සහ ඝන වස්තු කියන පාඩම ඉගෙන ගනිමු නේද? මීට කලින් ඔයාලා හතර වස්තුෙදිත් මේ ඝන වස්තු පාඩම කරලා තියෙනවා. හැඩතල අපි දෙක වසර ඉඳලාම ඉගෙන ගන්නවා නේද? එතකොට ඒවෙන් අපි විවිධ ඝන වස්තු වල විවිධ ලක්ෂණ ඒවා අපි ඉගෙන ගන්නනේ. ටිකක් ඉගෙනගෙන තියෙන්නේ. දැන් අද තියෙන්නේ ඉතුරු ටික අපි ඉගෙන ගන්න. හැබැයි අර පරණ ටික මතකද කියලා බලන්නත් ඕන. තේරුණාද? එහෙනම් අපි බලමු පරණය මතකද කියලා. දැන් හැඩතල කිව්වහම මොන හතරද ඇති වෙන්නේ? මහ හතරක් නෙවෙයි. ගොඩක් තියෙනවා. ඔව් හැඩතල. මොනවද හැඩතල? සිලින්ඩරය. නෑ වැරදි පුතේ. ඒ ඝන වස්තුවක්. මං අහන්නේ හැඩතල. වෘත්තය. අම චතුරස්‍රය. චතුරස්‍ර ත්‍රිකෝණය. ඒ ටික තමයි. නේද? ඒ වගේ හැඩතල ගොඩක් තියෙනවා. ඉතින් අපි වෘත්තය ඉගෙනගෙන තියෙනවා. සම චතුරස්‍රය, ත්‍රිකෝණය නේද? ඍජු කෝණාස්‍රය ඒ වගේ හැඩතල අපි ඉගෙනගෙන තියෙනවා. තවත් විවිධ හැඩතල අපි ඉගෙනගෙන තියෙනවා නේද? හොඳයි. මේ ඝන වස්තු කියන්නේ මොනවද එතකොට? ඝනකය, ඝනකය, ඝනකාභය, සිලින්ඩරය, චතුස්තලය. ඔය ටික තමයි. හරි. මේ එහෙනම් අපි මාතෘකාව ලියාගනිමු. හැඩ සහ ඝන වස්තු කියන්නේ හැඩ සහ ඝන වස්තු. හැඩ සහ ඝන වස්තු. හරි. මා අඩි දුලාරේ. මේ පොට උතරන්නේ ප්‍රධාන මාතෘකාව පුතේ හොඳද? හැඩ සහ ඝන වස්තු. හොඳයි. එහෙනම් මුලින්ම අපි ඉගෙන ගන්නේ ඝනකය සහ ඝනකාභය ගැන. ඝනකය සහ ඝනකාභය ගැන නේද? එතකොට ඝනකයක නම් ඔව් ඝනකය සහ ඝනකාභය යන ඝන වස්තු ගැන තමයි අපි මුලින්ම ඉගෙන ගන්නේ. එහෙනම් අපි එකට පොඩි මාතෘකාවක් ලියමු. ඝනකය සහ ඝනකාභය. ඝනකය සහ ලියාගන්නවාල ඝනකාභය.
හරිද? හොඳයි. හොඳයි දැන් අහන්න. තව ගණකයක් ඔයාලත් මේ ළඟපාත තිබෙනවා නම් මේ ගණකාබ හැඩයක් අපි ගනිමු අතට නේද? සාමාන්‍ය පෙට්ටියක් මේ වගේ නේ මෙන්න ගණකාබ හැඩයක්. ඔව් මේක ඔයාලා දන්නවනේ නේද? එතකොට ගණකාබ හැඩයක සහ ගණක හැඩයක් නේද? මේ වගේ ධාතු කැට හැඩයක් धादु कैटेक හැම පැත්තක්ම මොන වගේද පුතේ? හැම පැත්තක්ම තියෙන හැඩය මොන වගේද? සමචතුරස්‍ර හැඩ නේද? සමචතුරස්‍ර හැඩ තියෙන සමචතුරස්‍ර හැඩ හයක් එකතු වෙලා තමයි මේ ඝනකය හැදිලා තියෙන්නේ. මේ බලන්නකෝ මේ පැත්තේ තියෙන්නේ සමචතුරස්‍ර හැඩයක්. නේද? හරි. මේ නිල් පාට පැත්තේ තියෙන්නේ සමචතුරස්‍ර හැඩයක්. නේද? මේකත් එහෙමයි. මේ පැත්තත් එහෙමයි මේ පැත්තත් එහෙමයි හයම පැති හයම සමචතුරස්‍ර ආකාර හැඩ නේද මේ ධාරක් තියෙනවා මේ තියෙන ධාර ඔව් මේ ධාර තියෙනවා මේ ධාර 100ක් කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලමු එතකොට ඝනකාබ හැඩයක් ගත්තොත් එහෙම ඒකෙත් එහෙමයි පැති තියෙනවා පැති 4ක් සහ නේද පැති 6ක් තියෙනවා ඒ තර විදිහ පැති 6ක් තියෙනවා හැබැයි පැති වල හැඩය වෙනස් නේද පුතේ පැති වල හැඩය ඍජු කෝණාකාරයි නේද මේ පැත්ත නම් ඍජු කෝණාකාරයි හරි ඉතින් ඒ විදිහ ඒකෙත් එහෙමයි මේ ධාර තියෙනවා මුළු තියෙනවා නේද ශීර්ෂ කියලා අපි කියන්නේ මුළු මුළු තියෙනවා හොඳයි එහෙනම් අපි මේ දෙක මේ එක තැනක අපි ඇඳගන්න मुलिमापी සමජාතුරස්‍රාකාර හැඩ දෙකක් එක මතයක ඇඳලානේ හයි සමජාතුරස්‍රාකාර හැඩ දෙකක් එක මතයක ඇඳලා ඔයාලා අඩි රූල් තියන්න ඊට පස්සේ මේ මුළු යා කරන්න. මුළු යා කරන්න. අනිත් පැත්තේ ලොකුනේ මොකද කරන්නේ? ඔව්. ඝනකයක් හදිනවා එක පැත්තක අනිත් පැත්තේ ඝන කාබයක් හදිනවා.
right ඍජු කෝණ අවස්ථාකාර හැඩ දෙකක් එක පැ ඇඳලා නේද හුරු යා කරන හරි දැන් අපි සමානතා ටික ලියමුද සමානතා ටික ලියමු නේද සමානතා සහ අසමානතා දෙකම ලියමු right මේකේ නම ගණකය මේක ගණකාභය ඕනම් පුතේ අපිට මෙන්න මෙහෙම කරන්නත් පුළුවන් මේක ලස්සන කරගන්න ඔමේ දාර නේද මෙයා මැකුවට පස්සේ यार एक्चुअली तीन दार मखा गन मखला इधर पास में एक पैंता एक मुहूर्त तक पाट करा पाट पेंसल लोली नेद इतना बड़ा होता था ना हेडे पेन हो मेकेट से ही मत एक्चुअली तीन है वा और मेरे में दार ठीक है मखला एक पैंता पाट करा मुकाकारी एक पैंता अलग बेलू स्पर्श कर स्पर्श कर बल තමන් මේ සමතලයි මේ පැති සමතලයි නේද සමතලයි කියන්නේ මොකක්ද පුතේ රවුම් හැඩයක් නෙවෙයි තියෙන්නේ සමතල නේ තල හැඩයක් නැත්නම් මෙහෙම අපි කියන්නේ ෆ්ලැට් කියලා නේ ෆ්ලැට් නැත්නම් බිත්තියක වගේ නේද වක්‍ර හැඩයක් නෙවෙයි තියෙන්නේ රවුම් හැඩයක් නෙවෙයි සමතලයි පැති සමතලයි නැත්නම් මුහුණක් සමතල මුහුණක් තියෙන්නේ හොඳයි එහෙනම් අපි ලියමු මෙහෙම ගණකය පැත්තේ අපි ලියමු සමතල මුහුණක් කීයක් තියෙනවද 6ක් තිබේ සමතල මුහු
වුණා. හයක් ඇත. මේකේ ඝනකාභයත් එහෙමයි නේද? ඝනකාභයත් එහෙමයි. දැන් මේ ඝනකේ සමකල මුහුණත් හයක් තියෙනවා. නේද? ඝනකාභයත් එහෙමයි. එහෙනම් අපි ඒකම ලියමු. සමතල මුහුණක් හයක් मूना समान है ने देखिए मैं मूना समान है भाई और ना वेना सकते थे ये ने पुत्र मुकाद्दे मैं मूना तो ले हैडे वेना नहीं तब बालान अरे यू को आप ही गाना के गातो मैं हैडे वाला पेना समय का तुरा श्राकार है डे आप ही है भाई गाना का बेगा तो अरे इधर युकोना श्राकार है डे आप ही है भाई समाहर विलावट में समय का तुरा श्राकार है डे आप ही ना पुलवा देखा ले मैं के युकोना श्राकार पैती हाथराई समय का तुरा श्राकार पैती देखा कोई एक तो विलावट में मैं के है दिलो नहीं ये मैं ना पुलवा अरे क समचतुराय ऐसी ऋजुकोणाश्राकार पति ऋजुकोणाश्राकार ऋजुकोण हेडे आती है बहु वेलावट नहीं हम समहर वेलावट සමචතුරස්‍ර හැඩ දෙකක් තියෙන්නත් පුළුවන් දෙපය. දැන් ඔයාලා මේකේ පේනවා නම් මේ තව දෙයක් කියන්නේ ඝනකය බලන්න පුතා කියන එක අතර කරලා ඝනකාභය බලන්න. මේ ඝනකාභයේ පුතේ මේ විරුද්ධ පැති සමාන වෙන්නේ. දැන් මේ පැත්ත සමානයි. මේ උඩ පැත්තට යට සමානයි. මේ ඉස්සරහ පැත්ත පිටිපස්ස සමානයි. අපි වෙන ඝනක හැඩයක් ගනිමු. ආ දැන් මේ මගේ දස්කම එකක් මේ ඝනකාභ හැඩයක් තියෙනවා. ඔව් මේක බලමු. නේද? දැන් මේ ඉස්සරහා පැත්තට මේ පැත්ත සමානයි. මේ පැත්ත සමානයි. උඩ පැත්තට යට සමානයි. නේ? එහෙනම් අපි ඒකට උන එකක් ලියන්න පුළුවන්. මොකද්ද? ප්‍රතිවිරුද්ධ පැති සමාන වේ. ඔව්. ඝනකාභයට අපි ලියමු ප්‍රතිවිරුද්ධ ඔන වචනයක් එක හොඳ වචනයක් ඔයාලා තේරුම් ගන්න ප්‍රතිවිරුද්ධයි කියන්නේ මොකද්ද ඒ පැත්තට අනිත් පැත්තේ තියෙන නේද පැත්ත ප්‍රතිවිරුද්ධයි ඒ කියන්නේ විරුද්ධ පැත්ත
ප්‍රතිවිරුද්ධ පැති සමානයි මේකට අපි හිතලා ලියන්න වෙන්නේ ප්‍රතිවිරුද්ධ පැති නෙවෙයි පැති සියල්ල සමාන පැති සියල්ල සමානයි අනේ නෑ ඔයාලගේ අතේ තියෙන මේ ගණක ගණතාව ස්පර්ශ කරලා බලන්න මම මේ කියන දේවල් ඇත්තද කියලා හොඳයි තේරුණාද ඒ හැඩේ දෙයක් හරි හොයාගන්න මොකක් හරි දැන් මේක ඔයාලම දැනගන්න ඕන මම කියනවට ලියන්න එපා එන්න ඒවා අත ගාලා ස්පර්ශ කරලා බලන්න හොඳයි දැන් අපි බලමු ධාර ගැන ධාර ඔය අපි ලිව්වේ මුහුණක් ගැනනේ නේද ධාර බලමු ධාර කියන්නේ පුතේ මෙන්න මේ මේ ප්‍රතිවිරුද්ධ මේ මෙන්න මේ පැති හමු වෙන රේඛා මෙතන රේඛාවක් වගේ 12යි ඔව් මේ රේඛා කීයක් තියනවද ධාර 12යි ඔව් ධාර 12යි दार දාර තුනක් එකට හමු වෙන ස්ථානයට අපි මොකද්ද කියන්නේ පුතේ මේ දාර තුනක් එකට හමු වෙන ස්ථානය අපි ඒකට කියන්නේ මුල්ලා නැත්නම් ශීර්ෂයක් කියලා නේද ශීර්ෂ කීයක් තියෙනවද දැන් මේ මං ගණකයක් අතේ තියාගෙන ඉන්නේ ශීර්ෂ 2යි 1 2 4 5 6 8 ඔබේ ගණකාභේ ශීර්ෂ 8 ගණකේත් එහෙමයි 8 सामान करमो
right make सर लिया गत्ता सर लिया गत्ता හොඳයි අපි එක උත්තර බලමුද right ගණකය ගණකේ ධාර ගණන 12යි නේද ගණකේ ධාර ගණන 12යි ගණකාභයේ ඒ කියන්නේ ගඩොල් කැටය
ගණකයට කොහොමද ගණකයක් වගේ නේ ඒ ධාර 12ක් මුහුණක් ගණන ධාතු කැටේ මුහුණක් ගණන ඔව් ධාතු කැටේ මුහුණක් ගණන 6යි 6යි ගණකාභේ මුහුණක් ගණන ඒ 6යි 6යි ශීර්ෂ ගණන 8 8යි ඔව් 8යි 8යි ඔව් ගණකාභේ 8යි එහෙනම් මෙතන 8යි නේද ඔක්කොම සමානතාව තියෙන්නේ ධාර සමානයි මුහුණතු සමානයි ශීර්ෂ සමානයි වෙනස් වෙන්නේ හැඩය තමයි නේ හැඩය මුහුණත් වල හැඩය තමයි මේ දෙකේ වෙනසක් තියෙන්නේ අසමානතාවක් හොඳයි පුතේ මේ මම අමතර ප්‍රශ්නයක් අහනවා ඔයාලා උත්තර දෙන්න මට මේ වෙසක් කූඩුවක් හදනකොට සම චතුරස්‍රාකාර මුහුණ කීයක් ආවද හතරක් හයක් හයක් හතරක් නෙමෙයි කීයක්ද හයක් වෙනවා නේද त्रिकोणाकार හොඳයි මේක ප්‍රශ්නයක් තියෙනවා අත්ගල් ලියා ගන්න ගණකය හා ගණකාභය යන වස්තු වල සමානතා ගැන වාක්‍යයක අසමානතා ගැන වාක්‍යයක ලියන්න ඉක්මනට ලියා ගන්න Right. Right.